දැන් නව ආණ්ඩුවක් ගැන කතා වෙනවා මේ සියලු කරණා එයයි ඇමරිකාවත් කියන්නේ ඊළඟට පත්වන ආණ්ඩුව නැත්නම් රජය දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ඇති කරගත යුතු ක්‍රමවේදයන් ක්‍රමෝපායන් අනුගමනය කළ යුතුයි කියලා. එහෙමනම් දැන් තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම. එක්කෙනෙක් ඉදිරිපත් වුණොත් ප්‍රශ්නයක් නැහැ. 225 ගේ ඡන්දේ මත 150කට වැඩි ඡන්ද ප්‍රමාණයක් තිබුණොත් ඔහු ඊළඟ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එක්කෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වුණොත් ඡන්ද වීම සීමක් සිදු වෙනවා. මෙන්න කතාව. නව ආණ්ඩුවේ ජනපති ධුරයට නම් කිහිපයක් සජිත්, ඩලස්, අනුර, ශම්පික හා ෆොන්සේකා ජනපති ධුරයට යෝජනා වෙයි. නවෝදයා පවණේ මේ පුවත්පත මේ තොරතුර අද පුවත්පතට වාර්තා කරනවා. මෙන්න නම් सर्वपाक्षिक अंतर्वार पालने जनाधिपति धूरे सदहा सह अगाम अग्रामत धूरे सदहा पार्श्व किहिपे किन नामे योजना कर अति बवाई वार्तावान्ने विपक्षे खंडायम किहिपे अक्सह अनुपक्षे सिट स्वाधीन वो मंत्री खंडायमे नियोजितिन पिरिसाक ईए तलतातुकोराल महात्मेगे निवसेदी मेपिली बंदव तीरणात्मक साक्षात्कार पावत्वा तिबे कीला सदहन करनवा एदि जनाधिपति धूरे सह ग्रामत धूरे सजित प्रेमदास महता सह डलस अलहपेरु महता अतर बेदी आयतु बवट एकगतावेगट पमिनेतई අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට පෙර සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහපෙරුම යන මහත්වරු හමු වී අදාළ තනතුරු බාර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි මේ හරහා කියවෙන්නේ වාර්තා වෙන්නේ. ජනාධිපති සජිත් ප්‍රේමදාස, ජනාධිපති ඩලස් අලහපෙරුම ප්‍රශ්නාර්ථයක් තියමු. අපි එහෙම නැත්නම් කියමු අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස, නැත්නම් අපි කියමු අග්‍රාමාත්‍ය ඩලස් අලහපෙරුම. मेसी अलखमतामिगं वचन पमनयस्थानुकूलव तमत्ंगुअन है मे क्रमोपायट घट हेतु इदिरी तीरने वे लंकादीपेटे अनवा लंकादीपेन तमंगे प्रधान प्रधान शिस्थल नवजनपति सजिद प्रश्नार्थ्याक डलस्द प्रश्नार्थ्याक पक्षनायकियान सम्मुति घट व्ययमाक अजंत कुमार अगलकराई वार्ताकराने हेमनं अदतिबिन मे पक्षनायक रश्मीम अपेरटे इदिरी तीरने करावे ඒ ඉදිරිය ස්ථාවරත්වයක් ඇති කරනවාද කියන කාරණාව තීරණය වෙන්නේ මේ අන්තර්කාලීන ආණ්ඩුව කවදාටත් වඩා ඉතාමත්ම සහයෝගයෙන් සම්මිතියෙන් කටයුතු කළොත් පමණයි. අපිට මතකයි ලිච්ඡවි පාලනය පිළිබඳව ඒ බුදුදහමේ කියවෙන ලිච්ඡවි පාලනය මෙරට කිසි දවසක ඇති වෙලා නැහැ. ඇති වෙතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් පක්ෂ නායකයන් සම්මුතියකට වැයීමක් නව ජනපති සජිත් ඩලස්ද අපි බලමු මේ නම් දෙකෙන් කාටද වඩාත්ම ඒ කැමැත්ත සහ ඒ බලය බෙදියාම කෙසේද තීන්දුව తీරණ වන්නේ කියලා.